උදායිරත් සමග ඔබ මේකට වෙලා ඉන්නේ. ඉතින් උදායිරේ සහෘදයා වෙනුවෙන් තමයි මේ කාලය වෙන්වෙන්නේ. අදත් වෙනදා වගේ මෝ ආදරය කරන කෙනෙක් ආදරය කරන හඬක් මැදිරියට ඇවිල්ලා ඉන්නවා. එකතු වෙන්න මේ උදායිරේ සහෘදයා. situm sin vimanin gena ma petu petum sin vimanin gena ma situ situm රනිල් මල්ලවාරච්චි ඔහු තමයි අද උදායිරේ සහෘදයා අපිත් එක්ක කාලය බෙදා ගන්නට අපිත් එක්ක අත්දැකීම් ජීවිතය ඒ වගේම ඔහුගේ ජීවිතේ ඔහු ලද අත්දැකීම් සියල්ල කතා බහට ලක් කරන්නට අද දවසේ අපිත් එක්ක එකතු වෙන්නේ අයිබෝන් සුබදාසන අයිබෝන් ඉතින් කොහොමද ජීවිතේ මොනවාද මේ දවස්වල වැඩ කටයුතු විශේෂ යමක් නැහැ ඉතින් පුරුදු පරිදි ලංකාවට එලා ඉතින් නිවාඩුවක් ගත ගන්න එක තමයි ආවේ ඉතින් එහෙම යනවා ගමන් යනවා ඉතින් ඒ විවේකයක් ඇති වෙලාවට ඉතින් මේ වගේ වැඩසටහනකට සහභාගී වෙනවා ඉතින් ඔය විදිහටම කාලය ගෙවන්නේ මොකද ඉතින් දැන් සංගීත ප්‍රසංගේම නැහැ ඉතින් මේ වතාවරණ නිසා ඒක නිසා ඉතින් මේ වගේ ෂෝස් වලට තමයි සහභාගී වෙන්නේ ඉතින් අපි කතා කරමු කොහොමද මේ දැන් දැන් ඔබ ගීතයක් ගායනා කරා ඉතින් ඔබ ශේෂ්ඨයට එන්නේ කොහොමද ඉතිහාසයේ මං හිතන්නේ ලංකාවේ ඔක්කොම දන්නවා ඉතින් නොදන්න කෙනෙක් නැහැ ඉතින් රනිල් මල්ලවාරච්චි කියන නමත් එක්ක අපිට මතක් වෙනවා ඔබේ පියා ඉතින් ඒ ගැන අපිට කවදාවත් අමතක කරන්න බැහැනේ නේද ඔව් අනිවාර්යයෙන් කියන්නේ රනිල් මල්ලවාරච්චිත් එක්ක ඉතින් මිල්ටන් මල්ලවාරච්චි කියන නම මතක් වෙනවා ඊට පස්සේ පවන් මල්ලවාරච්චිත් මේ වෙනකොට මේ බොහෝ දෙනාගේ හදවත දිනාගත්ත චරිතයක් බවට පත් වෙලා තියෙනවා ඉතින් අපි කතා කරමු තුන් දෙනා ගැනම තාත්තා ගැන නම් ඉතින් මම හිතන්නේ ගොඩක් දේවල් ඉතින් හැම කෙනාම දන්නවා ඉතින් ගොඩක් දේවල් කතා කරන්න ඉතින් නෑ තාත්තා ගැන ඉතින් ඇත්තටම ඉතින් දැන් පුතා යන කතා කරොත් ඉන්නේ පුතත් දැන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිම කරලා ඉතින් එයා අංශින් රැකිය බලාපොරොත්තුවෙන් ඉන්නවා ඉතින් සංගීතයේ ඉතින් එයා විවේක ලද අවස්ථාවක සංගීතය කරන්නේ ඉතින් ඔය විදිහ තමයි ඉතින් මේ අපි ගැන කියන්න තියෙන්නේ මම ගැන කිව්වොත් ඉතින් මමත් ඉතින් දැන් සංගීත ශාස්ත්‍රයේ ඉතින් පූර්ණ කාලීනව දැන් ගායකෙක් වශයෙන් ඇත්තම මම මේ වෙන්නේ නැහැ ඉතින් මම වෙනත් වෘත්තියක් වශයෙන් හේ ඕස්ට්‍රේලියාවේ වෙනත් වෘත්තියක් යෙදෙමින් තමයි මේ ගීත ගායනය කරන්නේ ඉතින් විවිධ රටවලට ඉතින් ආරාධනා ලැබුණාම ඉතින් ගිල ප්‍රසංග පවත්වන හේත් ප්‍රසංග පවත්වන ඉතින් මේ දැන් අතේ ඔබේ හැකියාව ඔබට පියාගේ නුරුම වෙච්ච හැකියාව තියෙනවා ඊට පස්සේ ඔබෙන් ඔබේ දරුවාටත් ඒ හැකියාව යනවා දායාදයක් විදියට ඉතින් ඇත්තටම ඒ ගැන ඔබට මොකක්ද කියන්න තියෙන්නේ ඔව් ඇත්තටම ඉතින් මේ සතුටු ඉතින් මොකද මේ තාත්තගෙන් මට ඒ උරුමේ හම්බුණා ඉතින් මමත් අවුරුදු දැන් 90 දශකේ තමයි මත් මේ ගීත ශිෂ්‍යට ආවේ ඒ තාත්තගෙන් මට ලැබෙන උරුමේ ඉතින් අතන මගෙන් පස්සේ මගේ පුතාටත් ඒක ඒ උරුමේ ලැබුණා ඉතින් අතනම මේ තාත්තගෙන් වශයෙන් මම නියතමානීව සන්තෝෂ වෙනවා ඉතින් ඒ පරම්පරාවෙන් අපිට ලැබුණු ඒ හැකියාව
ඉස්සරහට තරඟ යන පුළුවන් පිටින් පිළිබඳව මට අහන්න හිතුණා මේ ඔබකින් දැන් තාත්තගේ ගීත ඔබ ගායනා කරා ඊට පස්සේ දැන් මම දැක්ක මේ සමාජ ජාලාවල බොහෝ ප්‍රතිචාර ලැබුණා ඔබේ පුතාට පවන් මම දැක්ක සීයාගේ ගීත ගායනා කරන ගොඩක් අය සමහරලාට මේ සීයාගේ හැකියාව ඒ විදිහටම පිළිටලා තියෙනවා සහ සීයාට ඉතාමත්ම ළඟ හඬක් ඔහුට තියෙනවා කියලා මම දැක්ක මේ ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා මේ ඔහුට ඉතින් ඇත්තටම දැන් ඒක අර පරම්පරාවෙන් පරම්පරාවට එනකොට සමහරවිට හැකියාව කටහඬ වෙනස් වෙනවනේ ගායන හැකියාව තිබ්බට ඒ කටහඬ වෙනවා හරි අඩුයිනේ ඉතින් ඒ ගැන ඇත්තටම මේ ඔබේ අදහස දැනගන්න කැමතියි ඔව් ඇත්තටම ඉතින් මේ දැන් ඒ අපේ තාත්තගේ තරුණ කාලේ කටහඬ තමයි මේ පවන්ට පිටලා තින්නේ 70 දශකයේ තිබ්බ වොයිස් එක තාත්තගේ ඉතින් ඇත්තටම මේ ඉතින් ඒ වගේ ඉතින් මේ ඇත්තටම මේ හොඳ ප්‍රතිචාරයෙන් මේනකොට ඉතින් හරි සතුටුයි ඉතින් මට ඉතින් ඇත්තටම යාරත් සතුටුයි ඉතින් ඇත්තටම ඉතින් අපේ පවුලටත් සතුටුයි ඉතින් මේක ඉස්සරහට අපෙන් පස්සෙත් ඉතින් මේක ඉස්සරහට අරන් යන කවුරු ඉන්නවද දැන් මේක ඉතින් පූර්ණ කාලීනව එක නොකලත් ඒ හඬ ඉස්සරහට අරන් යන්න දැන් මම තාත්තෙන් පස්සේ මම හිටියා මගෙන් පස්සේ පුතා ඉතින් ඒක තව પરම්පරා ගානකට මේ හඬ අපිට අරන් යන්න මේ පුළුවන් ඉතින් ඒක ඉතින් බොහොම වාසනාවක් කියලා මම දකින්නේ ඔව් දැන් අපි කතා කරොත් මීටර් මල්ලවරච්චි මහත්මයාගේ ඉතාමත්ම රසවත් ගීත තියෙනවා මම හිතන්නේ 750ක් වගේ ඉලක්කමක් මම දැක්කා මේ ගැන හොයද්දී දැන් ඊට වැඩියත් ඇති අනිවාර්යෙන් ඇල්බම් 35ක් විදිහට තමයි මම දැක්කේ සමහර ඊට වැඩියද කොහොමද දැන් කොච්චර ගීත තියෙනවද මේ ගීත ඔබගුව වගේ ඒ වගේ ප්‍රමාණයක් තියෙනවා ගීත මේ ඇල්බම් මුත් 35කට අධික සංඛ්‍යාවක් තියෙනවා රෙකෝඩ්ස් උත් තියෙනවා ලංකා පළවෙනි කැසට් එකත් මගේ තාත්තගෙන 1979 තමයි පළවෙනි කැසට් එක ලංකාවට කැසට් යුගය ආරම්භ වුණේ මගේ පියාගෙන් තාත්තගෙන් ඊට පස්සේ අන්තිම ග්‍රැම්ෆෝන් තැටිය තාත්තගේ 1969 ඔරුගපා වෙන ඒ ගීත තැටිය අඩංගු ෆිලිප්ස් රෙකෝඩ් එක තමයි අන්තිම ලංකාවේ ග්‍රැම්ෆෝන් තැටියකට නිකුත් වුණේ ඊට පස්සේ තැටි කියන එක ඉවරයි ඊට පස්සේ කැසට් යුගයට ආවා ඊට පස්සේ සීඩී යුගයට ආවා ඊට පස්සේ ඉතින් සීඩී යුගයෙන් පස්සේ ඉතින් මේ අලුත් තාක්ෂණය මේ ඩිජිටල් තාක්ෂණය එනකොට ඒගොල්ලෝ නැහැ. නමුත් හිතන්න ඒගොල්ලන් ගීත අදටත් මේ iTunes, Spotify ඔය හැම එකේම තියෙනවා. මේ මිලියන් ගණන් රසිකයෝ අහලා තියෙන සින්දු. ඉතින් ඇත්තටම මේ අදටත් තාම අලුත් ඇත් එක කරට කරමින් ඉන්න ගායකයෙක් ඉතින් නැති වෙලත් මේ සින්දු තාමත් ජනප්‍රියයි අද පරපුරත මොකද අපි දකිනවා ඉතින් රියැලිටි ෂෝස් වල ගීත ගායනා කරන්නේ මේ ගීත වලින් ගොඩක් ඒගොල්ලෝ සමහර ගොඩක් ආලෝක ලැබෙනවා සංගීත කණ්ඩායම් ආලෝක ලැබෙනවා ඒ ඇත්තටම ඉතින් නිහතමානීව සන්තෝෂයක් වෙනවා මේ වගේ ශ්‍රේෂ්ඨ පියෙක්ගේ දරුවෙක් වීම පිළිබඳව ඒක ඇත්තටම මේ يعني මිල කරන්න බැරි අගය කරලා ඉවර කරන්න බැරි තරම් උරුමයක් නේද දැන් පියෙක්ගෙන් ලැබෙන දීපල මිල මුදල් වගේ නෙමෙයි මේ වගේ උරුමයක් නේද අනිවාර්යයෙන් ඒකත් මේ දීපලක් වගේ තමයි ඉතින් අපි මම දන්නේ වසර ගානාවක් ඒ ගීත ගානක් කරන අපි ජීවත් වුණේ ඉතින් ඇත්තටම මේක දීපලක් ලැබුණා සමානයි ඉතින් අර අතින් අල්ලන්න බැරි දීපලක් තමයි ඒක හරි දැන් මේ මට අහන්න හිතුවා දැන් අපි මේ සමාජ ජාලාවල මේ ගීතය අදටත් අහනවා කියන කතාවෙදී මේ අලුත් අය මේ ගීත ගායනා කරද්දි මේ ගීතය අයිති ගීතවල අයිති පිළිබඳව මේ දවස්වල ගොඩක් කතා වෙනවා. ඉතින් ඔබ ඉන්නවා. ඒකට ඔබේ පුතා ගීත ගායනා කරනවා. ඊට අමතරව තරුණ පරපුර මේ ගීත ගායනා කරන එක සම්බන්ධයෙන් මම දැක මිල්ටන් මල්ලවරච්චි මහත්මයාගේ බොහෝමයක් ගීතවලට කවර්ස් නිර්මාණය වෙලා තියෙනවා වෙනකොට. ඉතින් ඒ ගැන මොනවද කියන්න පුළුවන්? ඇත්තටම ඉතින් සමහර ඒවා නීත්‍යානුකූලව කරපො නෙමෙයි. අපර ඒවා නම් ඒ කියන්නේ අවසර අරගෙන කරලා තින්නේ ඇත්තටම ඉතින් ගීතයක අයිතිය තියෙන්නේ ගායකයාට නෙමෙයි ඇත්තටම ගීපද රචකයාටයි සංගීතඥයාටයි ඇත්තට මගේ තාත්තා එයාගේ ජනප්‍රියම ගීත දැන් ඔය මම කලින් ගායනා කරපු සුළඟේ පාවි එයාගේ ගීත තනුවක් එයාගේ හොඳම ගීත වල තනු නිර්මාණය කළ දින එයා ඉතින් ඒක නිසා ඇත්තටම එයාට ඒ ගීතයේ අයිතියක් තියෙනවා නැත්නම් සාමාන්‍ය ගායකට ගීතයක අයිතියක් නැහැ ඒක නිසා ගොඩක් අය දන්නේ නැහැ ඇත්තටම මේ ගීතවල තනු මගේ තාත්තගේ කියලා. ඉතින් ඒකවල 100ට 125ක් අයිති සංගීතයක් නේද 125ක් අයිති මගේ තාත්තට. මොකද එයා තමයි මේ ගීතයේ තනුව නිර්මාණය කළේ. ඒක නිසා
ඒ පැත්තනුත් හරි වාසනාන්ත ගායකයෙක් එයාගේම තනුව එයාම හදාගෙන තින්න සින්දු ජනප්‍රිය ගීත 28ක් සිරමයක් විතර එයාගේම තනුව ඒක නිසා මේ මොකදන අද පරපුර දන්නේ නැහැ ඒගොල්ලෝ විතරක් සමකේ මගේ තාත්තා මේ ගායකෙක් විතරයි කියලා නමුත් එයා හොඳ රසවත් තනු මේ නිර්මාපකෙක් ඒ වගේම දක්ෂ වාදකයෙක් හොඳ හොඳ ඩොලක් අර ඩොල්කිය ගහන්න පුළුවන් গিටාර් එක ගහන්න පුළුවන් සර්පිනාව ගහන්න පුළුවන් එයාට ඒව හැකියාවකුත් තියෙනවා එයා ඒවෙන් තමයි සින්දු හදන්නේ එයා ඒක නිසා ඉතින් මේ දැන් ගීතේක අයිතිය පිළිබඳව පොඩ දේවල් මේ දවසේ කතිකාව වෙනවා ඉතින් ඇත්තටම මේ ඒ සංගීතයටයි ගීපද රචකයට තමයි ගොඩක් අසාධාරණයක් වෙලා තියෙන මොකද ඒ ඇයට සමහරක් විට ඒ මුල් පටගත කිරීමේදී පවණ මුදල් ලැබිලා තියෙන ඊට පස්සේ ඇයට අපෙන් දකිනවා බොහොම මේ අවසාන කාලයේ ඇය බොහොම දුක්බරව මිය යනවා අඩු ගානේ බෙහෙත්ක්වත් ගන්න සල්ලි නැහැ ඉතින් මං හිතන්නේ මේ ඒ කියන්නේ ඒ නීත්‍යානුකූලව ඇයට ගෙවලා නිසි විදිහට ඒව කරනවා නම් ඒක ඇති වරදක් කියලා මම දකින්නේ නැහැ මොකද ඉතින් ගීතයක් කියන එක අපිත් ගායනා කරනවා ඉතින් වෙනා ගායනා කරනවත් කැමති ඇති දේවා පරම්පරම් පරම්පරා ඉස්සරහට යන්න ඕනේ ඉතින් ඒක මම වරදක් කියලා දකින්නේ ඒක නීත්‍යානුකූලව කරනවා නම් තමයි ඉතාමත් හොඳ දෙයක් කියලා මම දකින්නේ හරි දැන් ඔබ මේ ඕස්ට්‍රේලියාවට යන එකත් එක්ක ඔබට මග ඇරුණා කියලා හිතෙන්නේ නැද්ද ලංකාවේ මේ සංගීතය වෙනුවෙන් තව දේවල් කරන්න තිබ්බා කියලා ඔබට මෙහෙ හිතේනද ඔය මග ඇරුණා ඉතින් මොකද අවුරුදු 10ක් විතර කාලයක් මම යන වෙනවා ඊපස් ෂෝස් පවත්වන ඒ වගේ දේවල්ට මේ වුණ ඇරෙන්න මේ අලුත් ගීත දැන් අලුත් ගීතව නිර්මාණය කර හැම එනේන අවස්ථාවලදී මම හිතන්නේ මට ගීත නිර්මාණය කරන්න ගීත දෙක තුන හතර ගායනා කරන්න හම්බුණා නමුත් ඉතින් මං හිතනවා මේ ඒ මම ඔස්ට්‍රේලියාවේ ගියේ එකෙන් ඇතර මට වඩා එකකින් උපරිම ප්‍රයෝජන ලබා ගත්තේ මගේ දරු දෙන්නා. ඇත්තනම ඒ අයගේ අනාගතය අද වෙනකොට ආපස්සට හැරිලා බලනකොට මේ මං ඒ ගත තීරණය මම නෙමෙයි ඇත්තනම මගේ බිරිඳ තමයි තීරණය ගත්තේ යන්න ඕන කියන එක. ආපස්සට හැරිලා බලද්දී ඇත්තටම මේ සමග ලංකාවේ හිටියනම් මට මගේ පුතා මට ගුවන් නියමයක් කරන්න මට හම්බෙන්නේ නැහැ මොකද මට එහෙම වත්කමක් නැහැනේ ගුවන් නියමයක් කරන්න ඉතා අධික මුදලක් ඕනේ ගුවන් නියමයක් බවට පත් වෙන්න. ඒක කරන්න පුළුවන් කෝටිපතියෙක්ගේ දරුවෙක්ට විතරයි. මම කෝටිපතියෙක් නෙවෙයි නමුත් මගේ දරුවා කොහොම හරි ගුවන් නියමයකට පත් වුණා. ඒ අවස්ථාව මට ලැබුණේ ඔස්ට්‍රේලියාවට ගිය නිසානේ. කවදාවත් ලංකාවට නම් මට ජීවිතේටත් මගේ පුතාව පයිලට් කෙනෙක් කරන්න බෑ මට. මට සල්ලියක් නැහැනේ පයිලට් කෙනෙක් තියා පීටි පැකට් එකක් ගන්න බොහොම අමාරු වෙන්නේ. පයිලට් කෙනෙක් කොහොමද මාරුනේ ඒක නිසා මේ ඒ ගත්ත තීරණයෙන් ඇත්තටම ඊපස්සේ මගේ දුවත් විශ්වවිද්‍යාලයට දුන්න එයා නීතිඥයෙක් ඉගෙන ගන්නවා ඉතින් ඇත්තටම ඒ අවස්ථාවල ඔක්කොම ලැබුණේ ඒ ඕස්ට්‍රේලියානු රජයේ හරහා තමයි මගේ දරුවන්ට හම්බුනේ ඉතින් ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා මේ ඕස්ට්‍රේලියානු ආණ්ඩුවට අපේ දරුවන්ට එහෙම අධ්‍යාපනයක් ලබා දෙන්න ණය දීලා ඒ වගේම මේ ඒගොල්ලන්ට අවශ්‍ය සියලුම පාසුකම් මොනවාද අවශ්‍ය හැම දෙයක්ම රජයෙන් අපේ දරුවන්ට ලබා දුන්නා. ඉතින් ඒක මම නැගති ඔස්ට්‍රේලියාවේ මේ රජයට අපේ දරුවන්ට දුන්න ඒ අවස්ථාවට ඒගොල්ලොත් පෙරලා ඒ ඔස්ට්‍රේලියාවට ඒගොල්ලොත් තමුන්ට දීපු දේ වටිනාකම ඒගොල්ලොත් දෙනවා. ඉතින් ඇත්තටම මේ මට හිතෙන ඉතින් අර මේක මගේ රටනේ ඉතින් මොනවා වුණත් අපි ආදරෙන් අපේ රටට අපි ඉතින් මේ රටේ තමයි අපි හැදුනේ වැඩුනේ එතකොට අපේට මේ අපේ ඉන්න මිනිස්සු ඉන්නේ මේ රටේ දැන් ඉතින් දැන් අපේ දරුවන්ට නම් එහෙම ලොකු මේකක් නැහැ මොකද ඒගොල්ලෝ පොඩි කාලේ නම් හැදුනේ රටේ ඉඳලා ඒගොල්ලන්ට මේ රට ගැන තියෙන්නේ ඇත්තනම මේ නිකන් ටූරිස්ට් කෙනෙක්ට තියෙන හැඟීම තමයි තියෙන පුතා ගොඩක් ලංකාවට ආදේ දුවට ගොඩක් තියෙන ටූරිස්ට් කෙනෙක්ගේ තියෙන හැඟීම තමයි ඒ කියන්නේ එයා මේ රටට එන්නේ මේ රටේ ඉන්න පුරා වස්තු බලන්න ට්‍රැවල් කරන්න එතකොට මොකද එයාගේ මේ යාළුවෙක් එක්කවත් නැහැ කවුරුත් නැහැනේ යාටදී ඒකෙන් ඉඳලා එයාගේ තියෙන මනස වෙනස් ඉතින් නමුත් ඉතින් මම හිතනවා මේ ගියේකින් දරු දෙන්න උපරිම ප්‍රයෝජන ලබා ගත්තා
ඒක තමයි මට ඉතින් ඔස්ට්‍රේලියාවේදී ලැබිච්ච සංගීතය තමයි මිස් වුනේ. ඉතින් ඒක මම හිතන්නේ වැඩිම පාඩුව වුණේ අපිට මේ ලංකාවේ ඉන්න. මොකද ඔබේ ගීතයක් ඔබේ ගීත අහන්න දැන් තාත්තගේ ගීත ඔබේ හඳින් නැහුවට ඔබේ ගීතම අපිට අහන්න පුළුවන්කම තිබුණා ඔබ හිතියා නම්. ඔව් ඉතින් ඒ අරුදු ඒ කාල පරාසෙදීන් අර ප්‍රසංග වේදිකාවේ ඉතින් මේට යන්නම් බැරි වුණා ඉතින්. නමුත් ඉතින් මේ දුකක් නැහැ ඉතින් පෙරලා බලද්දී ඉතින් අතීතයේ බොහොම ඉතින් සුන්දර ලෙස ගෙහින් තියෙනවා. හරි අපි තව ගීතයක් හොඳයි ගීතයක් අහමු. අහනකොට අදටත් ඒ ගීතවල තියෙන අලුත් බව නේද නැවුම් බව ඇත්තටම මේ කතා කරන්න ඕනි. මේ ගීතයට කොච්චර වයසද කියලා මං අහුවත් ඔබට කියන්න පුළන්ද මේ? ඇත්තටම මේ ගීතේ මං හිතන්නේ මටත් වැඩි වැඩිමත් මේ ගීතේ. මොකද මේ ගීතේ මං හිතන්නේ 1972 70 දශකේ තමයි මේ ගීතේ ආවේ. කරුණාත් අභිෂේකරෙන් තමයි සින්දු ලිව්වේ. ගීත අනුවත් මේ තනුවත් මගේ තාත්තගේ අරම ටියුන් එක ඇදුවේ. සංගීතවත් කරේ එම් කේ රොක්සාම් කියන සංගීතවේදිය. ඉතින් මං හිතන්නේ ඇත්තකොද අවුරුදු 50කට කිට්ටුවේ නේද? අවුරුදු 50කට ළඟයිනේ. ඉතින් අදටත් මේකේ වෙනස් වෙලා නැහැ නේද? ඉතින් මේක මොකද ආදරේ කියන එක ඉතින් අවුරුදු තව ලක්ෂයක් ගියත් මේක එකයිනේ. මේ අපේ තාත්තලා අද කරපු විදිහ තමයි අපි ආදර ගන්නේ. දැන් පොඩ්ඩක් අර ඉස්රාඩි පොඩ වෙනස්ද? ඒ කාලේ නම් අපි ලිපිනි ලිව්වේ. දැන් ගෙලින්ම SMS එකක් යන්නේ ආ මේ ටග් ගල ඔක්කොම දැන්. ඉතින් ගීතත් එක්ක වෙනස් වෙලා තියෙනවා. මේ ගීත අදටත් අලුත් වගේ දැනෙනවා. හැබැයි මේ ගිය මාසේ හදපු ගීතේ සෑහෙන පරණ එක දිගට අහලා අහලා දැන්. ඔව් දැන් ඒලා තින් දැන් ඒකට ඇත්තටම හේතුවලා දිනේ. ඒ කාලේ ආපු ගීත මෙන්න මේ කියන්නේ මිනිසුන්ගේ හදවතේ බොහොම රැඳුණා. මොකද දැන් ගුවන් විදුලින් මේ ගීත ඔක්කොම ඇහුවේ. රූපවාහිනි මාධ්‍යයක් කියලා තිබුණේ නැහැ. රූපවාහිනි මාධ්‍ය ආවේ 80 දශකයේදී. ඒක නිසා මේවා මිනිස්සු ගුවන් විදුලින් ඇහුවේ එක්ක තැටි වලින් එක්ක එහෙම නැත්නම් කැසට් එකකින්. කැසටුත් තිබුණේ 70 දශකයේ. කැසටුත් ආවේ 80 දශකයට කිට්ටුවෙන්. ගොඩාක්ම ගුවන් විදුලින්. ඉතින් ඒක නිසා මේ ගීත ඉතාම මිනිසුන්ගේ මේ හදවතට මේ දැන්න ගීතපට පත් වුණා. ඒක තමයි දැන් ඔයා කිව්වා වගේ මේ ගීත අද්දටත් මිනිස්සු ආසේ ඒක පරම්පරාවෙන් පරම්පරාවට තමාකිට දැන් මේ ගීත අයගොල්ලන්ගේ මුලින්ම 70 දශකයේදී ඔයගොල්ලන්ගේ තාත්තා වුණ තාත්තයන් පුතාට පුතාගෙන් පුතත් අහනවා. කොහොම තමයි මේ ගීත ගීතේ පරම්පරාවෙන් පරම්පරාවට? මොකද දැන් ඇත්තටම ඒ අපේ තාත්තලාට පරණ ගායකයන්ට මේ රසික කොටාශයක් හිටියා. ඒගොල්ලෝ අහන්නේ ඒ ගීත විතරයි. දැන් අද එහෙම වර්තමානයේ මං හිතන්නේ එහෙම රසික මේ කොටාශයක් ඉන්නවා කියලා අලුත් ගායකයන්ට. දැන් හැම ගීතෙම අහන්නේ නැනින් දැන් සමහර ඒ කාලින් රසිකයෝ ඉන්නවා. HR ජෝතිපාලක සින්දු විතරයි අහන්නේ. මම අහන්නේ මිල්ටන් මාත්‍රික සින්දු විතරයි. මම අහන්නේ ජේ මිල්ටන් පැටගේ සින්දු විතරයි. මම අහන්නේ බෙග් මාස්ටර්ගේ සින්දු විතරයි. මං අහන්නේ වික්ටර් රත්නායකගේ සින්දු විතරයි. එහෙම රසික දහස් ගාණක් මේගොල්ලන්ට ඉන්නවා. ඒක නිසා තමයි ඒක පරම්පරාවෙන් පරම්පරාවට
මේ මේ ගීත ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකලංගේ පර දෙක ඒ ගෙදර හැන්නෙම මේ සින්දු විතරයි වෙන එකක් දාන්නේ. ඉතින් ඒ වගේ රසිකපිරි සෝන් තරම් අපිට හම්බෙලා තිනවා මගතොටේදී අපේ අපේ නිවසට එනවා. ඉතින් ඒක තමයි මම හිතන්නේ මේ ගීතේ වල නොනැසී පවත්වන රසේ තියෙන එතන තමයි මම හිතන්නේ. මේ දැන් ඔබට මතක තාත්තගේ මතක තියෙනවද කියන්නේ ඔබට මතක ඒ තාත්තා පුහුණු වීම කරන අවස්ථා හරි පටිගත කිරීම වගේ එන්න දෙන්න තියෙන මොකද තාත්තගේ ඔය මේ දැන් ඔය දෙවනි පාර්ට ඔය මේ රෙකෝඩ් කරද්දී 80 දශකයේදී මම මේ රෙකෝඩින් වල සහභාගී වෙලා තිනවා ඉතින් අන්තිම ඔය ගීත දෙවනි පාර රෙකෝඩින් කරෙත් මේ වැඩි අතක නෙමෙයි නෝකේ ගොඩ මේ කිට්ටුවම තමයි තිබුණේ මේ කල තිබ්බේ ස්ටුඩියෝ එක තිබ්බේ එතන දැන් ඔය මෙතනින් පාරෙන් යාපෙත් තිබ්බ මේ තර පොදු ගණාලිකාවක් තින්නේ ඒකත් ඉතර ස්ටුඩියෝ එකක් ඒක තමයි ගොඩක් සින්දු රෙකෝඩ් කරේ ඒවා දැන් ඉතින් අර අතීත ගන් සමරුංග දෙදෙනින් යන්තරින් යනකොට එනකොට මතක් වෙනවා මේ දැන් මේවම සින්දු කරේ කියලා ඇයි තින් මේ රෙකෝඩින් එකට මම ගොඩක් ගේන දෙන ගැන ඊට පස්සේ 90 දශකයේදීත් රෙකෝඩින් වලට මම ගේ දෙනවා කුඩා කාලේ ඉඳන්ම තාත්තගේ ඔය සින්දු රෙකෝඩ් කරනකොට මම සහභාගී වෙලා තියෙනවා ඒ අධ්‍යක්ෂකීම් මට කුඩා කාලේ ඉඳන්ම තියෙනවා ඒ ගීත කියපු විදිය ගීත හදපු විදිය ඒවට වාදනය කරපු වාදකයෝ කොහොමද වාදනය කරේ එතකොට ඒ වාදකයෝ කවුද එතකොට රෙකෝඩින් ඉංජිනේර කවුද කෑම දීපු කෙනා ඉඳන් මට මතකයි දැන් ඔබ ඒ හැම කාලයකම නියෝජනයක් නිසා මං හිතන්නේ ඔබට මේ තාක්ෂණය වෙනස් වෙච්ච විදිය ඒ රෙකෝඩින් කරන විදිය වෙනස් වෙච්ච විදිය ආම්පන්න වෙනස් වෙච්ච විදිය කාලයත් එක්ක ගායක ගායිකාවන්ගේ කැපවීම වෙනස් වෙච්ච විදිය මේ හැමදේම ගැන මං හිතන්නේ කියන්න පුළුවන් ඇති ඇත්තටම දැන් දැන් ඇත්තටම සින්දුවක් කියන හැටි ලේසි දැන් මොකද ඒ කාලේ මං හිතන්නේ සින්දුව රෙකෝඩ් කරද්දී මුල්ම තාත්තලා කාල නම් මේ එකටම ගහනවා. ඒ කියන්නේ මේ කියන්නේ දැන් එක්කෙනෙක් හරි වැරදුනොත් ආපහු නවත්තනවා. ඒ කියන්නේ මියුසික් උත් එකට වොයිස් එකත් එකට තමයි මුල් කාලේ ගියේ. ඊට පස්සේ ආවා ට්‍රැක්ස් දෙකක් ආවා ඒකට මියුසික් ගහලා පස්සේ වොයිස් කරන්න. හැබැයි ඒ වුණාට ඒකෙත් නවත්ත නවත්ත කියන්නේ දැන් එඩිට් කරන්න බෑ කප කප බෑ නැක පාර මේකත් කියන්න යන්න ඕනේ. හැබැයි වැඩනොත් මුලට ටෙප්පේ රෙකෝඩ් කරන්න පුළුවන් උඩ දැන්න පුළුවන් ඊට පස්සේ තමයි ට්‍රැක්ස් හතරක් ආවා ට්‍රැක්ස් හතරෙන් ඊට පස්සේ තුනක් විතර මියුසික් වලට දැක්ක එකක් වොයිස් වලට ඊට පස්සේ 8 ට්‍රැක්ස් ආවා 8න් 8 16 වුණා 16 32 වුණා 32 න් පස්සේ දැන් মালටි ට්‍රැක් අන්ලිමිටඩ් දැන් 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 සින්දුවක් කියන්නේ ලේසි දැන් ඒකෙන් දැන් තමයි දැන් සින්දුව කෝරස් එක එක පාරක් ගුවා මේක පේස් කරන්න පුළුවන් දැන් ඒ කාලේ අපි සින්දුව සම්පූර්ණයෙන්ම කියන්නේ ඒවා අහලා බලන්න ඒ කාලේ පරණ සින්දුවක් එකම කෝරස් එක උනාට ඒකේ කෝරස් එකේ තියෙන ෆීලිං තුනක් අද සින්දුවක් ගන්න හොය අද ඒකේ හැම කෝරස් එකේ තියෙන එකම ෆීලිං එකයි ඒ කෝරස් එක එකපාරක් කියලා ඒක පේස් කරනවා හොඳට කියවුණේක පේස් හොඳට කියවුණේ පේස් කරන ඒ කාලේ එහෙම මේ කාලේ සින්දුවේ අපි ගමු ගමනේ ගිම්නුව মানে කලින් කිව් සින්දුව ගන්න ගමනේ ගිම්නුව මම ඒ කෑල්ල නෙමෙයි ඊළඟ පාර කියනකොට එන හැඟීම ඒක වෙනස් වෙනවා. ඒක හොඳට තේරෙනවා මේ පරණ ගීතවල. හොඳට ශ්‍රවණය කරොත් තේරෙනවා ඒක එකම තාලේ වුණාට ඒක පොඩ්ඩක් වේරියේෂන් එක වෙනස් වෙලා තියෙනවා. ඒක තමයි මම හිතන්නේ ඒ පරණ ගීත ගොඩක්ම අර දැන් ගීත පොඩ්ඩක් නිකන් තේරෙන නිකන් මේ අර නිකන් ආමිකන් නිකන් ටිකන් එක නිකන් කියන්නේ මාරක ආදිශිල් ගතියක් වගේ දැන් හැංගෙනවා. ඒ කියන්නේ ගීත හරි නෑගේ නෙමෙයි මම මේ කියන්නේ. දැනීමේ අඩුවක් නේද? දැනීම කියන්නේ අර ගීතය අහනකොට ෆීල් එක වෙන පොඩි අඩුවක් තියෙනවා. ඒක ගීත හොඳ නැති ගීත නෙමෙයි. හොඳ ගීත තමයි ඔක්කොම තියෙන්නේ. අලුත් ගීතත් නරක ගීත නෙමෙයි. දක්ෂ හොඳම දක්ෂ ශිල්පීන් දැන් ඉන්නවා. මොකද පරණ ඒකේ වෙනසක තමයි මේ තාක්ෂණය වෙනස් වෙච්ච විදිය. හැබැයි මම තාක්ෂණය වෙනස් වීම මම දකින්නේ මේ අඩුපාඩුකෙද ඒක ඇත්තටම හොඳයි. තම හොඳයි මොකද මේ තාක්ෂණයේ දියුණු වීමෙන් තමයි ඇත්තටම අද වෙනකොට මේ හරිම ලේසි බවට පත් වෙලා තින්නේ. කියන්නේ ගායනයටත් ලේසි පහසුයි ඉස්සර වගේ ගොඩක් මහන්සි වෙන්න ඕනේ දැන් සසහන මහන්සි වෙන්න ඕනේ කි එකම ගීතේ 10 පාරක් විතර කියනවා දැන් එමුණ දැන් හොඳම කෑල්ල යන ප්ලේටි එක ඒ තාක්ෂණය කියන්නේ මේ හොඳට භාවිත කරොත් හොඳයි කියලා තමයි මගේ හැඟීම. කතා බහත් එක්ක වෙලා යනව දැනෙන්නෙත් නෑ මට හිතෙනවා මේ ඔබේ ගීතයක් අහන්න දැන් තාත්තගේ ගීත දෙකක්ම ඇහුවා ඔව් හොඳ මගේ මම මේ ගණ කරන්නම් මේ අපි මේ ගීතේ
නිකුත් කර 2003 දී අද ගීත ඇල්බම් එකට මේ මමයි හර්ෂ බ්ලඩ්සිංහල තමයි මේ ගීත ගායනා කරේ කසුන් කලාර තමයි මේ සංගීතවත් කරේ ලූෂන් බ්ලඩ්සිංහල තමයි ගී පද ලිව්වේ ඉතින් මේ මම මේ සින්දුව එකටම අදටත් ගැලපෙන නිසා මේක හැමදාටම ගැලපෙන ගීතයක් ඒ දේක නිසා මම මේ ගීතේ තෝරගත්ත කොටසක් ගායනා කරා ඒ අද පමණයි මේ අද නෑ යලි හමු වන්නේ මැණිකක් මතු වෙයි මොහොතක් ගානේ ඇයි ඔබ එය විසි කර දැම්මේ මැණිකක් මතු වෙයි මොහොතක් ගානේ ඇයි ඔබ සිකර දැම්මේ මේ අද නෑ යලි හමු වන්නේ ඇතම මේක මේ රූප රචනා කලාවත් මේ වෙනස් වෙච්ච ගීත තමයි මේ ගීත ඇත්තම මේ ඒ 2003 ඒ කාලවල මෙච්චර ඇඩ්වාන්ස් මේ රූප රචනා තිබුණ නැහැ. ඒ කියන්නේ මේ ඒ කියන්නේ ග්‍රැෆික්ස් තාක්ෂණයේ භාවිත කරලා එතකොට ක්‍රේන්ස් භාවිත කර තනිකර ෆිල්ම් එක තමයි ෂූට් කරේ. ඒ කියන්නේ ෆිල්ම් ෆෝමැට් එකේ. ඉතින් එහෙම තාක්ෂණයක් භාවිත කරලා තිබුණ නැහැ මේ සින්දු වලට. පළින්දා තමයි එහෙම තාක්ෂණයක් භාවිත කරේ. ඒ කියන්නේ හයි ස්පීඩ් ඒ කියන්නේ ස්ලෝ මෝෂන් කියන ඉෆෙක්ට් එක භාවිත කරේ සම්පූර්ණ ගීතේටම. ඒ ඇතරම මේ ඒ පැත්තනොත් ඉස්සරහට අඩියක් තියපු ගීතයක් තමයි මේ ගීතේ. ඒ කියන්නේ ඒ කාලේ බිහි වෙච්ච ගීතත් එක්ක බැලුවම ලොකු වෙනසක් තිබුණා. ලොකු වෙනසක් තිබුණා මේ ගීතේ. ඒ කියන්නේ ලොකු සෑහෙන වෙනසක් තිබුණා මේ ගීතේ. හරි. ඉතින් ওই විදිහට මේ අද දවසේ රනිල් මල්ලවආරච්චිත් එක්ක තමයි අපි මේ කතා බහ කරගෙන යන්නේ. ඉතින් දැන් අපි ගොඩක් දේවල් කතා කරා. දැන් අපි ඔබ ප්‍රසංගයක් කරා නේද? ඒ ප්‍රසංගය ගැනත් අපි පොඩ්ඩක් මතක් කරමු. මම හිතන්නේ ඔබයි පුතයි එකට වෙලා කරා. ඔව්. සඳෝබයි පියන්නේ කියලා ප්‍රසංගය මම හිතන්නේ සෑම වසරකම වසර මේ කොවිඩ් වසංගත නිසා මේ 2020-21 කරන්න බැරුණා. නමුත් 2019 තමයි අන්තිමම ප්‍රසංගය පැවැත්වුවේ මාර්තු මාසේ. 17 18 19 20 කරන්න බැරුණා 21ත් බැරුණා බලමු 22 පුළුවන් වේද කියලා. ඉතින් ඒ ප්‍රසංගයේ ඇත්තම මේ ඉතාමත් අති සාර්ථක ප්‍රසංගයක් බවට පත් වුණා. ප්‍රවේශ පත්‍ර ඇත්තටම හැම අවුරුද්දෙම මේ එකක් කරන්න තියෙන විකුණුණා සෝල්ඩ් අවුට් වුණා. ඉතින් විදේශ රටවලුත් ඒ ප්‍රසංගයට ආරාධනා ලැබුණා මට පුතාට ඒක පවත්වන්න ඇමරිකාවේ තව විවිධ රටවල. ඉතින් ඇත්තටම මේ ප්‍රසංගයට ඉතින් මේ ගොඩක් මිල්ටන් මල්ලවච්චි රසිකයෝ ගොඩක් ආසයි. ඉතින් කාලට පස්සේ ගීත ටික සජීවී අහන්න හම්බෙන්නේ. ඉතින් බොහොම මහන්සියෙන් ඉතින් ඒ ප්‍රසංගය මේ සංවිධානය කරන්නේ මගේ බිරිඳ ඇතුළු මේ මිල්ටන් මලච්චි පදනමයි. ඉතින් මගේ යාළු මිත්‍රාදීන් ගොඩක් සහයෝගය දෙනවා. ඉතින් සංගීතයේ මෙහෙවන්නේ හැමදාම සරද්දල් ආලිස් උංග වාද්‍යවෘන්දය. ඉතින් ඒ වගේම ඉතින් මේ සංගීත ආත්ම සාර්ථක සංගය බවට පත් වෙන අවුරුද්දෙම ඉතින් බලමු ලබන අවුරුද්දේවත් කරන්න පුළුවන් වේවිද කියලා. අපිත් බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ පවන් ගොඩක් ජනතාව අතරට එන්නේ මේ ප්‍රසංගයත් එක්ක. ඔව් ඔව් පවන් මුලින්ම මේ වේදිකාවට එන්නේ 2013 දී මේ රජීව් සෙබස්ටියන් මේ මගේ තාත්තගේ උපාරෝල් ෂෝ එකක් මෙහෙව කරා. නිලුම් පොගුනේ ට්‍රිබියුට් මිල්ටන් මල්ලවආරච්චි කියලා ඒකෙදි තමයි පවන් අවුරුදු 12 13 ඒකෙත් තමයි මුලින්ම ගීත ගායනා කරන්නේ. මොකද ඒ ගීතයත් ඇවිල්ලා මමයි තාත්තයි ගායනා කරපු ගීතයක් මමයි පුතයි ගායනා කරා. ඒකෙන් තමයි පවන් ආවේ. ඊට පස්සේ යා يعني අවුරුදු 18ක් විතර සම්පූර්ණ වුණා පස්සේ ඊට පස්සේ දිගටම මේ 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 සඳෝබ පියන්නේ ෂෝකෙන් තමයි ආවේ. 2018 අපි මං හිතන්නේ පළවෙනි සඳෝබා පියන්නනිය සංගීත ප්‍රසංගය ඒකෙදී මං හිතන්නේ මේ පවන් මං හිතන්නේ
අපෝ මේ ඇන්ජලින් ගුන්දලක මහත්මිය දැන් එය ජීවිතුන් අතර නැහැ මේ එයාත් සම ගායනා කරා මගේ මේ තාත්තා ගායනා කරපු සන්තත්තනි වෙලාගෙන ගීතේ ඉතින් ඇත්තටම ඇත්තටම ඇන්ජලින් ගුන්දලක මහත්මියන් પરම්පරා තුනක් සමගම ගීත ගායනා කරා මම තාත්තා පුතා ඔක්කොම එක ඒක තමයි එකත් විශේෂ දෙයක් උදායිරත් එක්ක උදායිරේ සහෝදරයෙක් ඔබ මේකට වෙන්නේ ඉතින් අපි මිල්ටන් මල්ලවාරච්චි ගැන මතකයක් එක්ක කතා කරන්නේ අද රනිල් මල්ලවාරච්චි මහත්මයාත් සමග ඉතින් අපි දැන් මේ කතාබහත් එක්ක දැන් ආවොත් තාත්තගේ කාලේ ගායක ගායිකාවන් එක්ක තියෙන සම්බන්ධය කොහොමද කියලා කතා කරොත් අදටත් අතරම මේ උබැවෝ වගේ මේ තාත්තගේ ඒ සමකාලීනත් එක්ක ඉතින් බොහොම किट्टू असुरा तीन मुकदाली अतर मे शिल्पी भूम मे अतल नीटी है डाक शिल्पी थिंग सामान्य उत्सव एम पार्टी एब अपील अपील वगैरह मे कला पौल इक मुनग है ना थिंग प्रतिफल थिंग अभी धरो अभी असुर अंबुने असुरती අතරම හොඳ සම්බන්ධයක් තියෙනවා. ඒ අය ඉතින් මං කියන්නේ අද එහෙම සම්බන්ධයක් නැහැ කියලා. අද ඇගෙත් එහෙම හොඳ සම්බන්ධයක් තියෙනවා. මොකද අපි දගෙන උත්සව වලට ගියාම ඉතින් අලුත් කලාකාරයොත් පරණයත් එක්කත් මොහ වෙනවා. අලුත් ඇත් එක්ක මොහ වෙනවා. ඉතින් සතුටුයි ඉතින් මේ ශේෂ්ත්‍රයේ ඉතින් එහෙම තමයි වෙන්න ඕනේ. ඉතින් එහෙම මිත්‍රත්වයක් ඇති වෙන්න ඕනේ. නැත්නම් අපි නිකන් බොම්මට්ට වගේ නේදුව හා මිත්‍රත්වයක් ඇති වෙලා අපි අදහස් උදහස් හොමාරු කරගෙන ඉතින් එක එක ඉතින් කල්ලි කියලා හිතෙන් දැන් එදාට ගලෙත් කල්ලි හිටියා ඊට පස්සේ කල්ලි ඉන්නවා ඉතින් දැනුත් කල්ලි එකට ඉන්නවා ඉතින් ඒ වගේ තමයි මේක කට්ටිය ඉතින් ඒ කියන්නේ එතකොට මේ මිල්ටන් මල්ලවාරච්චි කල්ලි කවුද හිටියේ අපෝ අපේ තාත්තා කල්ලි හිටියා හොඳ මගේ විත්‍රත්නායක ප්‍රියා සූර්යසේන එතකොට ඇන්ටන් ජෝන්ස් එතකොට वॉल्ट फर्नांडू एम एस फर्नांडू जे मिल्टन पेरेरा पदराचक हमें भंडार के विजय तुंग के डी धर्मवर्धन प्रेम की तैलिस नलू हंगे इंगिटिया विजय कुमार तुंग तोट जो जो अंकल जो अभिक्रम तोट रविंद्र रंदिनी ඉවගේදි මේ ඒ කල්ලිය එකතු වෙච්ච දවසක මොනතරම් රහට තියෙන්නේ නැද්ද කියලා හිතනවා අහත් නේද ඔව් ඔය කියන්නේ ඒ කාලේදී ඇත්තම කොට පැදුරු පාඩි තමයි දාන්නේ අපේ ගෙවල් වල ඉතින් ඔය අපි කුඩා කාලේ අපි බොහොම අපි හරි වාසනාවන්තය ඉතින් මේ අය බිම පැදුරුක වාඩි වෙලා මදු විත තොලගාමින් ගීත ගායනා කරනවා අපි දැක්කලා තියෙනවා අනන්ත ප්‍රමාණයක් ඒ ඇතින් බලනකොට හරිම වාසනාවන්ත දරුවෙක් මම කියන අපිට ඇස් දෙකෙන් ये रस विदिन हम मुना समाज मध्य दान मे तरुण मे पराध अपट मे आय सजीव हम बोन्या गीत गाना करना अपी अपट ये वासना वन अत्र मम यतिम बन को हेम परंपरा पिक मंग गत कर लगी मंग यति हरी वासना वन देगा मंगा आया देखल दिन गीत गाना करना अदय देखल दिन गीत गाना करना ඉතින් ඒක ඇතින් අපි හරි වාසනාවන්ත. ඉතින් ඒ වාසනාව අපිට ලැබුණා. ඒක ඉතින් පෙරපිනක් කියලා තමයි මම දකින්නේ. හරි. තවත් මේ තාත්තගේ කැමැතිම ගීතයක් කොටසක් කියමු. තාත්ත ගොඩක් හින්දි සින්දුවට තමයි ගොඩක් ආසයි. මොකද එයා මුලින්ම ගායකෙක් වෙන්න කලින් එයා හින්දි ගීතන ගායනා කරේ. ඔබ තාත්ත ගෙදරදී ගොඩක් අහන්නේ මේ मोदी बेग मास्टर के सिंधु तो मैं गोडा आस है जे मिल्टन पर सिंधु तत्ता आस है गोडा मा हान हिंदी तमाय हिंदी तमाय हान गोडा मा आई थिंक ताता आस गीत या कभी गाना करूं हां या आस विन किन की गीत है ओ हे मार कमा हां हरि हरि तनी वै उपन्ने तनी वै मेरिन्ने मेडिंगे दीयै कोलम नटन्ने कोलम नटन्ने तनी वै उपन्ने तनी वै मेरिन्ने मेडिंगे दीयै कोल
කෝලම් නටන්නේ කෝලම් නටන්නේ උසස් කම් පහත් කම් සොයලා බැලීමෙන් වැඩක් නැ පලක් නැ ඊර්ෂ්‍යා කිරීමෙන් ඊර්ෂ්‍යා කිරීමෙන් එකටයි කනත්තේ කුල මල ජාති බේදේ එදා නැනගින්නේ එදා නැනගින්නේ කුමටද කාබි නිති සැරසින්නේ කොතනද මේකය අරගෙන යන්නේ අරගෙන යන්නේ රනිල් මල්ලවාරච්චි මහත්මයාගෙන් අහන්න හිතුවා දැන් ගීත බොහොමයක් ගායනා කරා වෙන ගායකයන්ගේ ගීත ගායනා කරා ඔබේ ගීත ගායනා කරා දැන් අනිත් එක තමයි ඔබ මේ ඒ කාලේ ඉඳන් ලංකාවේ සිදුවෙච්ච වෙනස්කම් දැකපු කෙනෙක් ඒ වගේම ලංකාවෙන් එළියට ගිහලා ජීවත් වෙලා නැවතත් ලංකාවට එද්දිත් ඒ වෙනස්කම් දකින්න කෙනෙක් අවසාන වශයෙන් මට අහන්න හිතුණා මේ සංගීත ශාස්ත්‍රයේ වෙනස සහ දේශපාලනිකව ලංකාවේ තියෙන වෙනස මේ දේවල් ගැන ඔබ කලාකරුවෙක් විදිහට දකින්නේ කොහොමද කියලා ඇත්තටම මේ සංගීත ශාස්ත්‍රය නම් ගොඩක් වෙනස් වෙලා තියෙනවා සෑහෙන්න දැන් මම ඉන්නේ අපේ තාත්තලා කාලේ 70 දශක 80 දශක 90 දශක වෙනකොට 2006 දැන් 2021 වෙනකම් තියෙනවා ගොඩක් වෙනස් වෙලා තියෙනවා ඒ කියන්නේ දක්ෂ වාදකයෝ ඇවිල්ලා තිනවා ඒ කියන්නේ ද මියුසික් ඇරේන්ජ්මන්ට් හොඳ ප්ලේයර්ස් ලැබිලා ඉන්නවා ඒ වගේම හොඳ ගායකයෝත් ඇවිල්ලා ඉන්නවා හොඳ මියුසික් ප්‍රොඩියුසර්ස්ටත් දැන් ඉන්නවා හොඳ ලියන ඇත්ත ඉන්නවා ඉතින් සංගීත පැත්තෙන් නම් ඇත්තටම අපි මේ හොඳ තලයක ඉන්නවා ඉතින් අපි හොඳ නිර්මාණ තියෙනවා ඉතින් අර දේශපාලනිකව තමයි තාම අපිට මේ මේ අපි හැමදාම තෝරන දේවල් හැමදාම හිට යනවා මෙහෙට යනවා නිකන් මිනිස්සුන්ගේ නිකන් මේ ඒක දේශපාලනිකවනේ මම දකින්නේ මගේ මම දකින්න කෝණේ ගන්නම් මේ රටේ මිනිස්සුන්ගේ කිසි හැදියාවක් නැහැ ඒක ප්‍රධානම දේ අපි දේශපාලන ඇත්තට බැලල වැඩක් නැහැ ඔබ මේ කියන්නේ මිනිස්සු අපශෙන් අපි අපේ ආකල්ප අපි වෙනස් කරගන්න ඕනේ කියන්නේ දැන් දියුණු රටක තියෙන්නම මේ මේ ගොඩක් අය කියනවා දැන් සමහර අය මෙහෙ කියනවා මේ අපෝ මේ හොරගම් කරනවා දියුණු රටවල හොරගම් කරනවා හොරගම් කන්නේ රටක් ලෝකේ නැහැ හොරගම් කරනවා හැබැයි හවුනොත් ගෙදර දැන් මේ තියෙන ප්‍රශ්නේ හවුනොත් ගෙදර යන්නේ නැහැ නේ ඒකයි අවුල තින්නේ අන්නේ ගම කියන්නේ ඒක ඒක ආකල්ප ඒ කියන්නේ මම වැරද්දක් කරා නම් ඒක මම දැනගත්තාම මම සමාවිල්ලෙන් දැනගන්න ඕනේ අපේ රටේ කවුරුත් සමාවිල්ල නැහැ නේ අවදාවත් දැකලා නැහැ නේ දැන් අපි කුඩා කාලේ අපි ගෙන කරන් දෙනවානේ වැරද්දක් කරාම අපේ ගුරුවරු කියනවානේ සමාවෙන්න කියන්නේ කො සමාවෙන්න කියලා 100ක් කරේ පොතේ ලියන්න කියලා අපිට ඔහොම කියලා දිනවනේ පොඩේ කාලේ දැන් මෙහෙම කවුරුත් වැද්දිකට සමාවිල්ලන්නේ මොකද මෙයා හිතන් ඉන්නේ සමාවිල්ලීම ලැජ්ජා සහගත දෙයක් කියලා. ඇත්තම සමාවේ ඉල්ලනවා කියන්නේ ජෙන්ටල්මන් කියන්නේ මහත්මා ගතිගුණේ ලක්ෂණයක්. ඉතින් ඒව පුරුදු වෙන්න ඕනේ. ඒක මේ දේශපාලනඥය අතරේතර නෙමෙයි සාමාන්‍ය මිනිසුන්ගේ සමාව නෑ. මම නිකන් උදාහරණ වශයෙන් අඳුරන්න ඕනේ නෑ නේද මේ රටේ මිනිස්සු ඔක්කොම බුම්බගෙන යන්නේ. ලක් පාරේ මෙහෙම එනකොට පොට හොම්බට අයින්නම් කියලා හිතාගෙන ඉන්නේ. අද මම දෙන්නේ කියලා එහෙම ඉන්නේ වාහනේ ගත්තත් එහෙමයි. නෑ ඉරටේ අපි නා කපි අඳුරන්නේ. Good morning. Good morning. Good afternoon. අඳුරන්නේ. Good morning. Good සුබෝදාසනක් ඒවා. මොන්ට හැම නමගෙන හැම අර සිනාවකින් සංඝා කරපු රටක් නේද අතීතයේ. මේ මිනිස්සු එන්නේ ගහගන්නන්නේ රෝගන ඉන්නේ Good morning කොත් මොකටද Good morning ගන්නේ කියලා. එපත් ඒකද වෙලා දෙන්නේ අපි ඒ අපේ ආකල්ප වෙනස් කරගන්නේ අපි මේ හැම දෑම දේශපාලනට බයිනවා මෝහරා 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 කියනෝ නැහැ ඒ ආකල්පත් වෙනස් වෙනවා තමුන්ගේ ඒ කියන්නේ රටක් හැදෙන්නේ නැහැ මේ මේ දේශපාලනකට හොරකම් නොකරන අය අතර එහෙම රටක් හැදෙන්නේත් නැහැ මිනිසුන්ගේ ආකල්ප වෙන මිනිසු සිනාමුසු මූණින්ගලා මිනිසු අනිකනාට ගෞරව කරලා අනිකනා කියන දේ අහුකම් දෙන්න පුරුදු වෙන්න ඕනේ
එහෙම වුණාම තමයි මේ සමාජය ඉස්සරහට යන්නේ. ඉතින් එහෙම එහෙම නැතුව මේ එක පාඨමේ දැන් සමහර අය කියන මැජික් එකෙන් අපිට දෙන්න අපේ රට හදලා පෙන්නන්න. බෑ. එහෙම කරන්න බෑ. එහෙම එහෙම මැජික් කාර්යයට කරන්න බෑ. අපි හදලා පෙන්නන්න අපිට දෙන්න. සමහර අය කියන අපිට දෙන්න අපේ රට හදලා පෙන්නන්න. එහෙම කරන්න බෑ. රටක් එහෙම හදන්න බෑ. රටක් හදන්න මිනිස්සු කුඩා කලින්ම හැදෙන්න ඕනේ. කියන්නේ ඉස්කෝලේ යන කොඩා දරුවා ඉන්නම්ම මේව ප්‍රගුණ කරන් ඉන්න ඕනේ මේ ගති ලක්ෂණ. ඇත්තටම අපිට අපි අපි මේ කොළඹ පාසලට බෞද්ධ පාසලට අපි ගිය නිසා අපිට ඒ ගුරුවරු අපිට කුඩා ගන්න හොඳ දේවල් ඉගැන්නු නිසා අපිට ඒවා පුරුදු පුහුණු වුණා. තවත් වැඩි දියුණු වුණා අපිට මේ විදේශයක ජීවත් වෙන ගියම තවත් පොඩ වැඩි දියුණු වුණා. මේවා අපේ ආකල්ප අපි කොහොමද කෙනෙක් එක්ක ඇසුරෙන්නේ කොහොමද ටීම් වර්ක් එකක් ගන්නෙ අනික ආඩ ගෞරව කරන්න කොහොමද කාන්තාවක් දැන් මම වැඩ කරන මගේ මගේ ගොඩක් බොස්ලා ඇවිල්ලා කාන්තාව. ඒක මං කොහොමද කාන්තාවත් එක්ක ගැටෙන්නේ කොහොමද කාන්තාවත් එක්ක ඇසුරෙන්නේ. ඒ ඒවා අපි පුරුදුන්න අපි අපි කාන්තාර ගෞරව කරනවා අපේ රටේ. අපේ රට ගන්න අපි අපේ රට කාන්තාව කියන්නේ නිකන් අම්මා වගේ දෙක දෙකේ කොට දාලා කතා කරන ගමක් ගැඳුමක් ගැනදත් ඇරදී එක එක නම් කියනවනේ. නමුත් ඒ ගෞරව කරන එක අපි පුරුදුල නැතුව ඔය රට හදන්න බෑ ඒවා. අපි ඒ ආකල්ප අපි පුරුදු වෙන්න ඕනේ. අපි අපි තාම අපි හිතනවා මේ වරකම් නොකරන එක අඩු කරොත් රට දියුණු වෙන්නේ නැහැ. එහෙම නෙමෙයි. ආකල්ප මිනිසුන්ගේ ආකල්ප හැංගීම් වෙනස් වෙන ඕනේ. එතකොට තමයි මේ රට ලස්සන වෙලා මිනිස්සු විනාමුසු මූණින් යන්න පුළුවන්. ඉතින් ඒව වෙනස් වෙන්න මේ අවුරුදු 50 60 එක පාට කරන්න බෑ. මේ දැන් ඉඳන්ම පාසල් අධ්‍යාපන ඉඳන්ම මොක පටන් ගන්න ඕනේ. ඒ අනිකාට ගෞරව කිරීම ඒවද. ඉතින් ඒතකොට තමයි මේ කිඹේම හැදී. දේම පාලකෙක් එන්න ඕනේ. ඒක ඉස්සරහට මම හිතන්නේ හොඳ කෙනෙක් ඇවිල්ලා ඒවත් හදාගෙන යන්න ඕනේ. නැතු මේ අනිත් ඒවත් ඕනේ. මම විශේෂ මේ දේවල් වැදගත් කරන මගේ නම් ඔළුවේ තියෙනවා. හරි. ඉතින් ඒ විදිහට තමයි අද දවසේ අපේ මේ කතාව බහ ගලාගෙන ගියේ. ඉතින් අවසාන වශයෙන් ඔබට කියන්න දෙයක් තියෙනවා නම් ඔබට අවස්ථාව තියෙනවා. ඒ වගේම අපි ගීතයකින් තමයි සමුගන්න සූදානම් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි කතා කරලා ගීතයකට යමු. හොඳයි. බොහොම ස්තුතියි මේ මට මේ වැඩසටහනට ආරාධනා කරාට. ඉතින් මේ වගේ මට වාදනය සහාය වෙච්ච පුංසිජි මල්ලිටත් ස්තුතිවන්ත වෙනවා. කියන කියන සින්දුව ටැග් ගාලා සම්මන් කරනවට එහෙත් ස්තුතිවන්ත වෙනවා. වගේ නංගිරත් ස්තුතිවන්ත වෙනවා. මේ ඒ වගේම කාර්ය මල්ලිටත් මගේ අදපිරි භක්තිය ප්‍රණාමය උපද කරනවා. ඉතින් ඒ වගේම ආදරණීය රසික රසිකාවන්ටත් මගේ ආදරය මම මෙව කරනවා. ඉතින් හොඳ කාලයක් උදා වෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. බොහොම ආදරෙන්. බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වුණා. ඉතින් උදායිරේ සහෘදය ඒ විදිහට ඉනිමා වෙන්නේ. උදායිරත් සමග දිගටම රැඳී සිටින්න තව විශේෂාංග රසක් තියෙනවා ඔබ වෙනුවෙන් සූදානම් කරලා. සිසිල දැනෙන යාමේ ඔය දේශ මතකේනගේ කුමට එක්ුණාදු කෙලසෙන් වුණාදු සංගවි ගියාදු සිනේහි තරින්දු නැගින යාමේ සිසිල දැනෙන යාමේ ඔය දේශ මතකේනගේ ගියාදු සිනේහි මටලං වෙලා ගයනාව පෙම් ග
ගියාවේ තනිව තනි වුණාවේ හමු වේද සීනින් රැයේ තරින්දු නැගෙන යාමේ සිසිල දැනෙන යාමේ ඔය දේශ මතකේනගේ කුමටෙක් වුණාදෝ කෙලෙස වෙන් වුණාදෝ සැඟවී ගියාදෝ සෙනෙහේ